අපි දැක්කා පහුගිය දවස රනිලික්‍රමසිංහ ප්‍රකාශ කරනවා ආර්ථික අර්බු දෙයක් ඇතිවුණු රටක් ආර්ථික අර්බුදයෙන් බේරගන්න ම මේකට බෙල්ල දුන්න කියලා.ඒ සමගම රණලික්‍රම සිංහ බලාපොරොත්තු වෙනවලු IIMF වැඩපෙළිවල නීති ගත කරන්න. පාර්ලිමේන්තුවෙ සම්මත කරගෙන නීතියක් බවට පත් කරන්න. රනිල් වික්‍රමසිංහට කවුද ජනවරමක් දීලා තියෙන්නේ නීතිහ දන්න මෙරටේ ජනතාවගේ ජීවිතය පිළිබඳව තීරණය කරන්න රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛක්ඒ වික්‍රමසිංහ රාජපක්ෂය යුන්ටාවට ඒ උුන්ටාවට තියෙන ජනවරමොක්ත් ප්‍රශ්නයක මේක යුන්තාවක් මේක බලහත්කාරයෙන් මම්පැහැරගත්ත කල්ලියක් බලහත්කාරයෙන් ගෙනියෙන පාලන ඇත්තියෙන්නේ. පාර්ලිමේන්තුුවක් නෑ මේ පාර්ලිමේන්්ොට සුජාතබාවයක් නෑ. මේ පාර්ලිමේන්තුව මේ පාර්ලිමේන්තුවේ ඉන්නම් හොර රැලව. මේ ජාවාරම්කාර පැලන්තිය ජනතාව පාරට බැහැ එලෙව්වා. ගොටාබේ රාජපක්ෂබෙලෙව්වා ගෝටාබේ රාජපක්ෂගෙන් නමින්ඒ ජනවරම ලබාගත්ත අගමැති ඇමති මණ්ඩලය එ පාර්ිමේන්තුවේ නියෝජිතයෝ එත් සියලු දෙනම එලෙව්වා ජනතාව ඊට පස්සේ ඒ හොර රැල එකතු වෙලා ඒ ජාවාරම්කාර රැලේ එකතු වෙලා කුලි හේවායෙක් පත් කර ගත්තා. ජනතාව පන්නලදාපු ජනතාව ප්‍රතික්ෂේප කරපු කුලි හේවායෙක් ජනාතිපති කළ රනිල් වික්‍රමසිංහ. ලක්ෂ දෙකක් ගන්න බැරිවෙච්ච මිනිහා පක්ෂයට ලක්ස දෙකක් ගරගන්න බැරිවෙච්ච මිනිහා ජනතාව ලෝලදාපු මේ ජනතාව ප්‍රතික්ෂප කරපු බංකොත් රනිල් වික්‍රණු සිංහවඒ මංකොල්ල කාරයෝටි එකතු වෙලා ජනාධිපති කරවා. දැන්ගේ මංකොල්ලකාරයන්ට ඒ යුන්ටාවට මොකත්ත තියෙන ජනවරම මේරටේ ජනතාවගේ ඉරණමරටේ ජනතාව වහල්ලු කරන මේරට ජනත IFF ඇතුළු මේ ගෝලීය ප්‍රාග්ධනය මේ ජාවාරම්කාරයන්ගේ ජාත්‍යන්තර මූල්්‍ය සමාගම්වල ගලඒ ඔවුන්ගේ වාහලුන් බවට පත්කරන ඒ වහල් යදම්වලට ගැටගහන මේ කුමන්ත්‍රණකාරී මේ නීති සම්මත කරගන්න මේ අදදම නීති සම්මත කර ගන්න වික්‍රම සිංහ ප්‍රමුක යුන්ටාවට කිසිදු ජනවරමන්න හැ. එනිසා මේ නීති වලගු නීති නෙමේ මුලිකෝම අපි කියෑන්නේ මේ කිසිදු නීතියක් රටේ ජනතාවට වළංගු නෑ ළඟගේන ජනවර්රමකින් එන ආණ්ඩුවක් නි වාර්යෙන්ම මේ නය උගුලෙන් මුදාගැනීම සඳහා. කුමන්තරකාරී අF ප්‍රමුඛ මූල්්‍ය සමාගම්වල කෝපරේට් කැපිටල් වල ඒ අදම් වලින් ජනතාව මුදවා ගැනීමේ බරපතල කාර්ය භාරයක් පැවරෙනවා ඔට බරපතල කාරය භාරයයක් පැවරෙනවා වැරනිල් වික්‍රම සිංහ දන්නේ අපි නව නව යටත්විචිතවාදී. වහලුන් බවට්. මේ හදන්න අයෙෙන් මේ ෆරජීම් එකක්. මේතම අලුත්මුපක්‍රමය. ජාත්‍යන්තර මල්්‍ය සමාගම්වල ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ලෝක බැංකු ඇතුළු මේ ගෝලීය ප්‍රාග්ධනය, ගෝලීය උතුර, යුරෝපා, ඇමරිකානු ජපන්, ඉන්දියානු මේ. මුල් සමාගම්මුල වහලුන් බෞ්ට පත් කරලා. අපි වහල් රටක් බවට පත් කරන්න ලැහැස්ති වෙන. මේ නීති සියල්ලක්ම අහෝසි වෙනවා. මේරටේ ජනවරමකින් ජනවරමකින් ජනතාව ආණ්ඩුවක් පත් කරහම. ජනවරමකින් පත්වෙන දේශපාලන පරිවර්තනයකින් මේ සියලු නීති අහෝසි වී යන. ස පලවෙනි කාරණයක එකකිස්සි දෙයක් මේ රටේ ජනතාවට වළංගුනෑ. ය රනිල් වික්‍රම සිංහ ඉතන් ඉන්න අපි මැරිලා ඉපදිලා කියලා. අපි මැරිලා ඉපදිලා කියලා අපි උමත්ත කියනෙමයි පෝට්ටේ ඉන්න පෝට්ටුවේ ඉන්න සුළුතරයක්වෙච්ච හැටනම ලක්ෂයේත් සාතිශ්‍යය බහුතරයක් දන්නවා මොකක්ද වික්‍රමසිංහ රාජපක්ෂ මර උගුල කියලා. සතෞදුරටත් ඒ මරඋගුලට රැවටෙන මිනිස්සුනෑ. රහිල් වික්‍රම සිංහ තාම හිතංගන්නවා. මේ ඉන්නේ අරගලයට කලින් හිටම වික්‍රම සිංහ රාජපක්ෂ යුම්තාව හිතංගන්නවා. මේ ඉන්නේ අරගලයට කලින් හිටපු බ්්‍රොයිලර්ලා කියලා. අපි උන්ගේ ඇනිමල් ෆ්්‍රාම්මි එකේ බ්‍රොයිලර් ලා කියලා හිතංගඉන්නවා. එහෙම හිතාගෙන තමායි කියන්නේ. මහා. ආර්ථික අර්බුදයක් ඇති වුණාලු. මේ ආර්ථික අර්බුදය අහසෙන් කඩාවැටනු එකක්ද. මේ ආර්ථික අර්බුදය ඕපපාතික එකක්ද.? මේ ආර්ථික අර්බුදය සැලසුම් සහගත සැලසුම් සහගත ආර්ථික මංකොල්ලයක් මේක අපරාධයක්. සැලසුම් සහගතව මේ රටේ නවලිබරල් ප්‍රභූවාදී, දේශපාලන ආර්ථික ස්ථාපිතය කරපු අපරාධය නවලිබරල්වාදී මේ ප්‍රබූතන්ත්‍රය මේ ස්ටබ්ලිෂ්මන්ට් එක කරපු සාපරාදී අපරාධයඒවයි නම්ගම් මේරටේ මිනිස් සුදන්නවා න්න අයි එ නම්ගම් ටි සී කරන්න නම්ගම් ඇතුව කරපු දේවල් අපි කෙටියෙන් කියන්න කෞද මේක හිටියේ මේ ආර්ථික අපරාධේ මහමුලකාරයෝ කවුද. මේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලේ අපරාධකාරයෝ කවුද. රනිල් වික්‍රම සිංහ. හර පටන්ගන්නුවේ ජයාර් ජවර්ධනකින්. ජයාර් ජයවර්තන පටන්ගත්ත හාරපු වල නවලිබරල්වාදය ගෙනීමෙන් හාරපු වලේ පතුලට මතමයි අප ගීලතියන්නේ. පරක් තෙරක් නොපෙනෙන අහාදයකට ඇදගෙන ගිය ජයාර්ගෙන් පටන්ගත්තාම රනිල් වික්‍රෝම් සිංහ ගෝටාබේ රාජපක්ෂ මයින්ද රාජපක්ෂ බැසිල් රාජපක්ෂ අර්ශද සිල්වා සුමන්දිරන් නන්දලාල් අජත්නිවාට කබ්්‍රාල් එන්ද්‍රජිත් කුමාරස්වාමි මයින්ද සිරිවර්ධන මෙන්න මේ මේ දේශපාලන ප්‍රභූ කල්ලිය ඒවගේම නිලධාරී පැලැන්තිය මේ නවලිබරල් ස්ටැබලිස්්මන්් එක මෙ නවලිබරල් දේශපාලන ආර්ථික ප්‍රභූස්ථාපිතය තමයි මේක මහමුලකාරුවු. මහමුලකාරයෝ. උගෙන ගිය නවලිබරල් වැඩ පිළිවල මංකොල්ලකාරී වැඩ පිළිවල එ දේශපාලන තීන්දු මේ නිසා තමයි මේ රටේ ජනතාව මහපාරය මිය යන පෝලිින්වල මිය යන අගටත් මන්ද පෝෂණයෙන් පෙළෙන හාහාර සුරක්ෂිත භාවයක් නැති අධ්‍යාපනය කඩවටු පාසැල් වලින් නිවත්වෙන බෙහෙත් නැතුව මිය යන ජාවාරම්කාරයන්ගේ ගොදුර බාවට පත්වෙච්. ොහොන් පිට්ටනයක් බවට පත් කළේ සැලසුම්සාගතව මෙ නවලිපරල් කබාල්ක. එමනතුව මේ උඩින් පාත්තච්ච මේගනිකං ඕපපාතික දෙයක් නෙමෙයි සම්මය පිස්සා. රනිල් වික්‍රමසිංහ හිතාගෙනින්වා උන්ට පිස්සුනාට අපිටත් පිස්සයි කියලා. උන්ගේ මොලේ මැරුුණාට අපේ මොලේ මැරිලයි කියලා උන්ග තංගින්නවා. අපේ මොලේ මැරිැයි කිය එනිසා මේරටේ ජනතාව බොම අවධියෙන් ඉන්නවා. මේරටේ ජනතාව ජනවරමක් දීල නෑ. අපි අයියම් දඩුකදේ ගහන්න. උගේ වහල්ලු කරන්න. උගේ වහල්ලු කරන්න. මේ ජනවරමක් නැති මේ යුන්ටාව මේ ම පැහරගත්ත යුන්ටාව පහුගිය කාල ගෙනාපු සියල්ලු පනත්. මේරටේ ජනතාවට එරෙහිව ගෙනාපු පනත්. ඇයිම් එකේ වැඩ පිළිවල දැන් නීතියක්ත් නීතිගත කරන්නේ යන එක. ඒවගේම මහාබැංකු පනත? දැම් වැට්ට එක සරල බෞතරයකින් මේරටේ ජනතාවගේ රීරි මාන්සිය හූරගෙන කන බොටු බොක්කු බඩවල් හූරගෙන කන වැන නීතිගත කර බොවිධිය? එඩ පස්සේ ඔන්ලයින් පනත මේරටේ මිනිස්සු මේරටේ කටවල් වහල අදහස් ප්‍රකාශ කිරීමට තියෙන අයිතිය. වදා මර්ධනකාරී පණක් ත්‍රස්තවාදය වැලක්වීම පනක් මේ සියල්ලු පනක්. මේ රටේ ජනතාවට එරහි වගෙනපු පණක් කිසිුදු පනතක් වලංගුනෑ. කිසිුදු වනතක් වලංගුනෑ. ොද මේක මංකොල්ලකාරී යුන්ටාව. බලහත්කාරගේ න දේවා. බලහත්කාරගේන පණා. සම පත් සි පනතක් වලගුන. කිසිදු පනතක් වලංගුුණේ. ඒවාගම ඒකටම හරයන්න ඒකට ම හරයන්න විපක්ෂයක් ඉන්නවා.ඒ රනිල් වික්‍රම සිංහගේ අමුඩෙන් වැහිච්ච රනිල් වික්‍රම සිංහගේ අමුඩට කවරවෙච්ච විපක්ෂයයක් න්නවා. ඇ විපක්ෂනායකය කියනවා අපි දැක්කයියේ. අපි තමයි මුලින්ම මේ ආර්ථික මේ ආර්ථක කඩාදැපපු මිනිස්සුන්. නම්ගම් ඇතුව අධිකරණයට ගිල්ල පෙන්නුවේ. නම්ගම් ඇතු අපි මෙ අය වෙහෙලි කළා අපි අපේ ආණ්ඩුවක් කාලෙදී මෙයගෙන් වන්දිගන්නවා. මෙයගෙන් වන්දිගන්නවලු. දැ පළවෙනි දේ තමයි මේරටේ පරවසියෝ විදිහට ආර්ථිකය පිළිබඳ ජ්මන්් එකක් විනිශ්්‍රයක් දෙන්න ඕනේ ජනතාව ජනතාව. ආර්ථිකයකයැන් අපේ ජීවිතයඒ ජීවිතය පිළිබඳව තීන්දු තීරණ දෙන්න ඕනේ ජනතාව සධිකරණය නෙමයි අපි ගන්න ඒ තීන්දුව මේ රටේ ජනතාව දෙන්න බලංගින්න. ජනතාව තමයි රටේ ආර්ථික ගමන් මග තීරණය කරන්නේ හෙමනතුව මේ ප්‍රභූ පන්තියවත්ඒ ප්‍රභූස්ථාපිතයවත් ඔවුන්ට ඕන ඕන විදියට රටේ ආර්ථිකය පිළිබඳව තීරණ ගන්න බෑ එක තමයි ප්‍රභූ ස්ථාපිතය හිතංගින් එෙහෙම. අපි උන්ගන්න තීන්දු තීරණ දෝත් මුදුනෙන් පිරිගන්න ඕනේ. එක තමයි එලිටිසම්වල ස්වභාවය. ප්‍රභූවාදය ස්වභාවේ හිතන්ගින්නවා මේ රට ජනතාව කියලා කියන්නේ මෙලෝදයක් දන්න ඇති හිත්පිත් නැති ඔළුවක් නැති නිකං අජීවී වස්තු කිය ඒ මතන් උන්දන ඕන දෙයක් අපි බාරගන්න ඕනේ කිය හින්ගඉන්න. තමයි ප්‍රභවාදය තියන නරුමකන්. මෙරට මිනිසුන්ට හිත්තෙත් තියනවා. මෙරට මිනිස්සුන්ට විිනිශ්්‍රයක් දෙන්න පුළුවන් මෙරට මිනිස්සු ක්‍රියාකාරක්වයක් තියෙනවා. සි මුලින්ම ගන්නේ ආර්ථිකය මිනිශ්‍රය කළ යුත්තේ රටේ නතාව. ආයතන නෙමේ ආයතන නෙමේ. අනෙක්කතින් මේ විපක්ෂනායක කියන මේ තීන්දුවෙන් වන්දිිගන්න කියෙනලා නියම කල් තියවා. වන්දි ගන්න කියලා නියම කල්ලා තියෙනවත් අපි මානව හිමිකම් නඩුවක් දාලා මේ කොල්ගේ වන්දිගන්නුවල එහම ියම කල් තියෙනවද වන්දි ගනිල්ලා කියලමුගේ මේ වටයක් ගානවා ඔය ආයි සජිත් ප්‍රේමදාවස වටයක් ගිහිල්ලා වටයක් ගීල මේ මිනිස්සුන් අන්දන්න හදනවා අපි කියන්නේ අවශ්‍ය කරන්නේ මේ වන්දිගන්න මේ උන්ගේ නම්ගම් ප්‍රසිද්ධ කරලා උගේ නම්ගම් ප්‍රසිද්ධ කල්ල වට ගිල්ල ආයිපාරක් උන්ට සරනාගතය බවට ඒ ගෝටාභයගේ සරනාගතයෝ රැකගන්න පෙට කොන්දක් නැති දේශපාලක්ඥියෝ නෙමේ පිට කොන්දක් නැති කැදය ෝනෙමේ සෙවලය නෙමේ ඊළඟට පත්වෙන්න ඕනේ මේරටේ ජනතාව ඉල්ලා හිටින්නේ මේ මංකොල්ලකාරු මේ අපරාධකාරයු මේ රටේ ජනතාව පෝලිින්වල මරපු මේරට පරම්පරාව ආහාර සුරක්ෂිත බාවයක් නැති තුන්වවෙලක් කන්න බැරි ඉතාම දුක්ඛිත තත්ත්වයකට ඇද දමපු අධ්‍යාපනය විනාසකරපු මේ රටේ සෞඛ්‍ය විනාශ කරලා සෝන් පිට්ටනයක් බවට පත්කරපු මේ අපරාධකාරයන්වා අපරාධ නීතිය යටතේ දඩුවම් දෙන තත්වයකට පත් කරන්න ඕේ අපරාධ නීතියට තේ මුංව සිරගත කරන්න ඕනෙ නිකම් වන්දි අරගන්න නෙමේ වන්දියක්ක් දී ලවුන්ට ශේප්වෙන්න දෙන්න බෑ මෙහදන්නේක් මුව ශේප් කරන්න වංගු දහන්න බෑ අවශ්‍ය කරන්නේ අපරාධකාරයෝ විදියට මුංව අත්තඩංගුවට අරගෙන අපාධ නීතියට තේ මුන්ට දඩුවන් දෙන්න ඕනේ මු කලතිනි සාපරාධී අපරාධයක් මිනිස් සුන්ව මරණ තැනට පත් කල්ල තියෙන්නේ නි මරන ෙද නිසාගන්න පෝලින්ගවල මැරුණඒ හැම අප්‍රාධයකටම මු වග කියන්න ඕනේ. වග කියන්න ඕනේ. එනිසා මේරටේ ජනතාව හරින ජනතාව වතිකරණයට යන්න ඕෝනේ. රනිල් වික්‍රම සිංහට විරුද්ධව. හ වික්‍රම සිංහෝ අපේ රන්න බැෑ හර්ෂද සිල්ලට විරුද්ධව. සුමන්දිරට විරුද්ධව. F එකට විරුද්දවක්. මිල් රිසෝ නි ජවාරම්කාර IB වලින්ං නයදීපු ස්යිරරි බැදුම් කොරේවලින් නයගත්තු එ නිලධාරින්ට විරුද්ධව නදලාල් ලට විරුද්ධව. අජිත්නි වාට් කපරාල් ලට විරුද්ධව. අර්ජුන් මහෙන්ද්‍රන් ලට විුද්ධව. අර්ු නලෝසිස් ල විරුද්ව මුන්ට විරුද්ධව මේරටේ ජනතාව උසාවි කියල මුංන්ව හිරටය වන්න ඕනේ. මුමමම හිරගත කරන්න ඕනේ. මුං අපරාධකාරය? මේරටේ රනිල් වික්‍රමසිංහ තමයි රනිල් වික්‍රමසිංහගේ දෙදස් පහලවේ පාලනය තමයි ස්වයිරී බැදුම්කරවලින් නයාරගෙන මේරට මහා සංචිත හිදවල. ඒ ආර්ථික විශේෂකඥෝ කියන්නේ විශ්ලේෂකයෝ කියන්නේ මේකෙන් වෙච්ච හානිිය ඉතාම බරපතලයි. මේ ස්වයිරී බැදුම් කරවලින් දෙදස් පහළවේ නයාරගත්තය එක එක පටන්ගතේ දෙදස් නමයිඉද. ඒඒ පුරාග දෙදස් පහලවෙති තමයි මේ ටේ ජනතාව අවබෝධ කරගත්ති. එක ජනතාව ඉදිරියටටාව මාධ්‍යවලින් ගිය. පුොක වාල තමයි මන්දරාජ පක්ෂ ගෙනගිය. අජිත්නිවාට කබ්්‍රරාල්ලත් එකතු වෙලා. දෙදස් පහලව පුපුරාගිය.ඒ විශ්ලේෂකය ෝ කියේන ය පාලන කකාල ර නි වික්‍රමසිං මුදල්ලමති වියට යොජ දල්ල ල. හර්ෂද සිල්වා. මේ ගොල්ල එකතු වෙලා මේ කරපු හොරකම මහබැංක මංකොල්ලේ. මේ මංකොල්ල නිසා හිමිකරපු සංචිත ප්‍රමාණය මේක බරපතල විතියට හේතු සාධකයක් වුණා අවසානයේ මේ රට කඩාටන්න මේ කඩාවැටීමට මේ හේතුවක් වුණා මේ ඔක්කොම් මේකට වග කියන්න ඕනේ එක ෆුට්නෝට්ලි වහර්ෂද සිල්වල සුජීවස්සේ න සිංහල වග්‍යෑය ෆුට්නෝට්ලි්වම රනිල්විකම සිංහෝ බේරගන්න මේ කල්ලිය මුම් මේකට වග කියන්න ඕනේ මේ සාපරාදිී අපරාදියට ඇැගවිල් කියෙන කඩංගටවලු නිකං මුන්තමයි කඩන් තැම්ම කඩා වැට්ටුවේ ඉටස අයෙන් ් ලයන් අයෙම එෆ් පලෑයන් කියලා බලපෑම් කලේ ර්ෂද සිල්වල එම සුමන්දිරන්නල මේක ඩිෆෝල් කරපං කියලා උපදෙස්තුන්නේ කෑගයක්වේ හාර්ෂද සිල්වල අද ඒකේ පතුලට මගගේලි නයරයෝ හල්ු කල් දන. දත් ක පපරල්ල දස් න ේ දල මේක පටන්ගත්තේ. ජ වා පප්‍ර ල් ැන කිසිදු සුදුසුකමක් නැතුව ම බැංකු අධිති ච් මිනිිය. කර කරපු මගඩි කරපු සූදු කෙලිය. හෙජින් ගනදනුව ග්‍රීග බොන්වල ආයෝජන කිරීම. ඒ මේ රට කඩංගටන. ේ සංචිත කඩංගටනා. අන්තිමේ දස් පහළවෙේති මේ රටේ ජනතාව අවබෝධ කරගත ම එකම කල්ලිය. ම ජාවාරම්කාර කල්ලිය. ිත්නිවාටඩ ක පපරාල් ලගේ සහෝදරිය අරු නලෝ සිස් ල කොපෙන්නිවල ඩිරක්ටරලලා රු ැෝශෙස්ල රජුන් මහෙදර ල එකතු වෙලා තමයි අයි මේ හොරකම කරේ දෙදස් පාලවේ. මු එකම ජාවාරම්කාර කල්ලියක් පැලැන්තියක්. නෝලිබරල් කබාල්ික ය මුන් කරපු අදම මුකරපු අසීලාචාර නවලිබරල් වැඩෙන් තමයි මේරට නැත්තටම නැතිවෙලා මේ සොහොන් පිටතනය පොවට පත්තුන. කොට මෙරෙහි අපරාධ නීතියටදේ දනුවන් දෙන්න ඕනේ මුංම සිරගත කරන්න ඕනේ. මුන්ද නික සෙවල කතා කියලා හරි න්න නෑ විපක්ෂනායක සජුත් ප්‍රේමදාවස කියන්න නි සෙවල කතා. අපි ඒගොල්ලන්ගෙන් ඉස්සරාති වන්දිගන්න බලාපොරොත්තු ව වන්දිගන්න. දැම් මේ රාජපක්ෂලගේ සරනාාගත කදවුරක් ලාපතිංචි කලා පහු කිය සතිය. දවස් දෙක තුනකට කලින් අප්‍රේ පස්වෙනි ද දැන් ඒ සමගි සරනාගත කඳවර ඒ නම වෙනස් කල තියන් නිමේ රටේ ජනතාව. තවදුරටත් එක පක්ෂයක් නෙමේ ඒක සමගි සරනාගත කඳවර ඒ සරනාගත කඳවුරයේේ දුදගන්නාරාල සජිත් ප්‍රේම දස. දැම් පැසිල්ගේ දුගන්නාරාල් ගෝටාපයගේ සරණාගතයව බැසිල්ගේ සරනාගතය රනිල් වික්‍රම සිංහගේ සරනාාගතය. ක්කෝම ආතක් පාතක් නැති සරනාාගතයෝ ලැගා ගහල ඉන්නේ දැම් සමග සරනාගත කදවරේ. සජිත් ප්‍රේමදහස තමයි දුකන්න අරාල උගේ මෙසයියා උගේ ගැලවන්කාරය පවට පත්වෙලා තිඉන්න උංන් ෝොඩොක්වේතියාගෙන සජිත් ප්‍රේමදහස ගහනවා උන්ක දඩුවන් දෙනවා. වාරිකං ආචාරය වගේ මිනිේ ගොඩහේම වගේ මිනිේ. මේරට තරුණයක වාරිකං ආචාරය කියලා. මේරටේ මහා දැවන්ත පරිසර විනාසයක් සමුත්‍ර විනාශයක් එච්ච පල් නෞකාව ගෙනල්ල ගිනිතියාගෙන මුළු බටහිර සමුත්‍ර තීරයම විනාස කළ. ඒක විනාශ වෙලා මහා දැවැන්ත පරිසරහානියක් වෙලා ඒ මුූතු ජීවිීන් මැරෙද් දිමිය යද්ද මේ වාරිකං ආචාරය ඇවිල්ල කිව්වා ඔය වාරිකන් කාලයට ොම සත්තු මැරෙනවා ගොඩගහනුව මැරිලා ටැස්බෑවෝ මැරෙනෝ ඒ අරුමයක් නෙමේ කිව්වා. එනිසා තමයි තරුණයකිීමට වාරිකං ආචාරය කියලා. අන්නේ වගේ අදමයෝ ඒ අදමයන්ගේ සරනාගත කඳවර වෙලා තියෙන්නේ අද සමගි සරනාගත කඳවුර එක ලියාපතිංචිකිරීම ැරමුණු අප පස්සවෙනිද ඒක භාරකාරය සජි ප්‍රේමදස. නිකම් මනිසුන් සුදු ෝනිි පුඩි කරනවා අපි ආවහම මේ ගොල්ලන්ගින් වන්දි ගන්නවා කියලා මේ සෙවල කතා කවද්ද පිළිගන්න මේ සෙවලයෝ සජිත් ප්‍රේමදාසන සවල ප්‍රේමදස සෙවල ප්‍රමදාස මේ පෞගිය කාලේගොල්ද මේ ඇවිල්ල දඩුවන්දේ දඩුවන්දේ මේ තමන්ගේ ප්‍රතිවාදයගේ නමකයා ගන්න පැරිවිච් මිනි. පිියවොනන් කියන්න ජනාධපතිවරණය ද දස් දනම ගෝටාපේ රාජපක්ෂගේ නමකයා ගන්න පැරිවෙච්ච මනිහ ගෝටාපයගේ සරනාගතයවුන් වල්තියාගෙන දඩුවන්දී ගෝටාපේ රාජපක්ෂ කියලා නමකයා ගන්න බැමිණියහට. ඒ ඇත්තා ඉපක්ෂේ ඇත්තු අපේ ප්‍රදිවාදී ඇත්තු මේ ඇත්තුව ඇත්තුගේ ගීහිටියෙකු කොල්ලො එකට හුයන්න දාලා හොටම කිව්වා ඇත්තෝ අනේ බොල කියලා ගෝටාපයගේ නම කියයාගන්න බෑ පක්සලගේ නමකයා ගන්න බැ රනිල් නම කියන්න බෑ රනිල්ට චලෙන්ච් කරන්න බෑ. රනිල් දැක්කහම කකුල්වෙවුලනවා රනි ලිදගන්න වා මුගින්න්න ඇම්බැට්ට ඉඳගන්නවා ඒම පාලේ ඉන්දගන්නයි සිදගන්න එක මු මිද ගන්නවා එකක් පසන්. එහෙම උන්ගෙනවා දඩුවන් දෙන්න මේ සෙවලයන්ට පුළුවන් දෙක. සෙවල බවයිියන්ට ඒව කරන්න පුළොද මේ රමලේ මිනිස්සුන් ඕෝන කරන්නේ නිර්භයව ජනතාවෙනුවෙන් පෙනේ ඉන්න යකඩ මිනිහෙක් යකඩ මිනිෙක් පෙනුවට සෙවල බයියෙක් වැඩක් නෑ. යකඩ මිනිහෙක් ඕන කරන්නේ.ස ඕනර යකඩ මිනිහෙක්. මුංව හිර කරන්න. ම හිරගැවල්වල ගාල් කරන්න යකඩ මිනිහෙක් ෝන සෙවල බයි එෙක් නෙමයි. මාසගානක් ජනාතිපතිවරය ලක්ස පනණස්හයක් ගත්ත මිනිහා. මාස දෙකක් විිට යනකං හැගිලා හිටිය. සෙවලකමඒ මිනිස්සු දුක්විඳලා කෝටාපයල් රාජක් බරාජපක්්ෂ පවුලට එරෙහිව උුන් මල්ටි පැරල්වලට එරහිව මූුණතීපු මිනිස්සු එලියට විල්ල සටන් කරනවා මාස දෙකක් යනකං ලක්ෂ පනස් සෑ ගත්ත එක එලියට එන්නෙත් නෑ. නැහෙම සෙවලයන්ට පුළුවන් එහෙම සෙවල නායකෙකුට පුළුවන් රාජපක්ෂලව රාජපක්්ෂලට එරෙහිව දඩුවන් දෙන්න නැත්තන් ආයිත් කියනයිදගෙන මමාවට පස්සේ අපේ ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රාරයට එරහිව පාස්කු ප්‍රාරය කරපු මහමොලකාරය වල්ල නොවලු අල්ලයි කොල්ලු ගැන්නේ අල්ලයි දෙකට නැමිලා මහමොලකාරයව මහමොලකාරය වල්ලන්න මහමොලකාරය ගැන ඕනතරං ඕන තරං ඕන තරං ආය මේ තවත් ආයි තවත් බිගටමක් නටන්න යනවා තවත් දවස් තුනක ිේතු විවාදයක් මීට මාස හය හකට කල්මුත් විවාදයක් තිබබා තවස් තුනහතරක අයි මේක කතා කර කර කතා කර කර හෝද හෝද මඩේ දාන්න කයි ගහන්න මේ ගුප්පෑමට ගීල මේ හොර ගුප්බය කයිවාරු ගහන්න අයි අමුතුුවෙන් කතා කරන්න දෙයක් නෑ මේ ජනාධිපති කොමිචන් සභ පාර්ලිමේතු කොමිචන් සභා ජාත්‍යන්තර මාධ්‍ය මේකෙ අලගිය තැන් මුලගිය තැන් වැළගිය තැන් පෙන්වා මහමෝරකාරයාගේ නම නොකයා තමන්ගේ පක්ෂේ කලින්ගිටබු හරීන් ප්‍රනාාන්දු එල්ලි පිටම කිව්වා. මේක මහමෝලකාරය ගෝටාපේ රාජපක්ෂගේ රද්දස්සෙ ඉන්න කියලා. ගෝටාබේ රාජ පක්ෂගේ. ආල ආරක්ෂක නිලධාරීක්විතියට ඉන්නවා කියලා නම නොකයා කිව්වා හරීින් ප්‍රනාාන්දු. එහෙම කිව්වා හරීන් ප්‍රනාාන්දු අතිමේති පස්සෙන්ගල ඕනකොට ස්පරිතාලි හිල අතරුුණේ. හ? එ එහෙම කතාකරපු හරිින් ප්‍රනාාන්තුට වනේ කරගයා ගන්න දෙයක් නතු ඉස්පරිතාලය නතරවෙන්න. පෙනීහිටයද. මේ කතා කරනවා මහමුලකාරයල්ලන්න. පෙනීටයද තමන්ගේ මන්ත්‍රීවරය වෙනුවෙන්. පෙනීටයද. එ වෙන සටන් කලාද. එ මහමුලකාරය ගැන කිව්ුව එක ගැන ජාත්‍යන්තරය ඉළිදරව කරපු එක වෙනුවෙන් පෙනීටියද. එහම පෙනීහිටියෙන් නෑ ඒ බව දෙදස් විසියකේ? මැයි මාසේ හතර වනිද දෙදහස් විසිය එකේ මයි මාස දාහතරවෙනිද කළම්බෝ ටෙලිග්‍රාෆ් එක බොම පැහැදිලි වාර්තාවක් පෙන්න්නනවා. ලියනවා කලම්බො ටලිගා් එක දස් විසිිය එකගේ මයි මාසේ දහතර එක මාාතෘකාව සජත් සැබටා SMPulation on East tag East Pro සජ සැ SBMP revelations on East Pros තමන්ගේ මන්ත්‍රීවරු එලිදරව් කරන්න ගිය. මේ ඉස්ටට ඇක් එක මේ පාස්කු ප්‍රහාරය ගෙන දින තොරොතුරු බිශෝප් සම්මේලනය ඉදිරියේ ඉදිරිපත් කරන්න ගිය කඩාකප්පල් කරේ සජි ප්‍රේමදාස කියලා තමයි මේ කලම්පො ටෙලිග්‍රා් කෙලිදරව කරන්නේ. ජේවල බලන්න මේ රටේ ජනතාව අන්දයෝ නෙමේ මේ රටේ ජනතාව මුක්දෝ නෙමේ මේ තමුම් පෙන්න්නන එලුවගේ මොකක් දෙවටනකන් තමුම් පස්සෙන් යන්න මේ කැදෝපස්සිෙන් ගන්න සෙවල බයි පස්සෙන් ගන්න මේ රටේ මිනිසුන්ට සිල්පනාවක් ැතුව න මේ තියෙන්නේ. මේවැයි ලියලා. තමුන්ට මේ තමුන්ගේ මන්ත්‍රවර ලිදරව කරන්න නක වලක්පු මිනිසා යනවා ට පස්සේ ම මුන්ගේ බෙල්ලෙන් අල්ලග නවා දඩුවන් දෙනවා. එනිසා තමයි මේ රටේ මිනිස්සුන්ට මේ වෙලේ යඕන කරන්නේ යකඩ මිනිස්සු. යකඩ මිනිහෙක් ඕන කරන්නේ සෙවල බබයියෙක් නෙවෙයි නැවතත් කියන්නේ. එනිසා මේ? එකට එකතු වෙලා ඉන්න මේ සෙවල බබයියෝ මේ හාල්පාරු මේ නවලිබරල් කැහුට්ටෝ ඒකට එකතුලා චන්ද්‍රිකා බණඩාරණයක් චන්ද්‍රිකා බණ්ඩාරණයක දැන් අර මැරි මලකුණක් කරගහගෙනනවා හීරිතටුවක් කරගා ගෙනයනවා මලකනක් කරගෙන න හිීරි තටුවක් කරග ගෙනය රීරි තටු උඩයාගෙන යන්නේ දඩයක් කාරෙක්ඒ දඩයක් කාරයෙක් විස්තරහතියාගෙන රනිීල්විකර්‍රම සිංහ යම් බැට්ේ ෝටික කරගහගෙන රනිල් වික්‍රම සිංහ වෙනුවෙන් අර මලකුණක් කරගාගෙන නොස ලංකානි හස් පක්ච කියල එකදැ මලකුණා ඒ රීරිතටවුව තැන් කරගාහගෙනන න රනිල් වික්‍රරම සිංහ වෙනුවී චන්ත්‍රිකාු මානතු චන්ත්‍රිකා පණ්ඩාරණයක මේ කවතින්නේ ඒක පෙරමුණනේ රාල ඇවිල්ල දඩයක් කාරෙක්. එ මුක්දයක්ඒ කෘිකාර්මයමතිකෙන මුක්දය රනි ලවිකරම සිංගේ ඇම්බෙට්ටිය මේ ප්‍රශ්නය දැනගන්න ඇතුව දන්න ප්‍රශ්නයකුත් නෑ සත්තුන් වඩහි මනයිස් කළ. මිනිියගේ වැඩේම මේ රටේ කෘෂිකර්මය විනාශකරලා තියනෙ සත්තු. උන් පෝරටික නොදී. උන්ගේ පිස්ස මුක්ද ගෝටාබේ රාජපක්ෂ පෝරටික නොදී බතුරටික නොදී ඉඩන්ටි කල්ල ගන්න යනවා. ඒ ඔක්කෝම පැත්තකින් කියයලා මේ සත්තුන් වඩියීම මනයිස් කළ වදුරොයි රිලොවයි බල්ලූරොයි මොනරුයි උංව දඩයන් කරන්න තුවක්කු දුන්නා. දඩයක්කාරෙක් ගුන් නිච්චරයින්නේ උකරපු කෘසිකරමයක් නෑ එමිනිහ හත් දඩක්කාරයක් දඩයක්කාරයව කර ගහන් ගනවා චන්ද්‍රිකා. ඇබැයි චන්ද්‍රිකාගේ පුතා ලෝකයම ඉතාම සාධනීයේ වැඩකොටසක් කරන්න සත්වයෝ රැක ගන්න ප්‍රශස්්ත වැඩකොටසක් අපියාගේ කරන්න ඕනේ බජියකුමානතුන්කගේ පුතානෙ අපේ කගේ කරන්න ඕන එයාපු මානවීය ගුණයකින් එ පුතා සත්‍යයෝ පෙනුවෙන් පෙනීවා. ලෝකේම අම්මන්ඩිමහෙ මලකුණක් කරගගේ නිරටුව කරගාගෙන ස්රහට ගෙන න්නේ කරතියාගෙන යන්නේ දඩයක් කාරයුටික. දඩයක් කාරුටික. ඒවගේම ඉස්සරහට අලුත් පොතක් එන්න නියමිතයි. අතක තියන් තව මාසයක් දෙක් යැනකට තව පොතක්ක ඉන්ඒ එක බහෝදුරට බැසිල් රාපක්ෂගේ නමින් ආවත් එ පොත ලියන්නේ මංහිතන්නේ මහින්ද පතිරන වෙන්න ඕනේ. එක බොෝවිට ඒක මාතෘකාව වෙන්නේ රනිල් මට කෙලෝපු හැටි. ගෝටාබය පොතක් ලිවයි කියවන ගෝටාබෙල මේ රාජපක්ෂල ලියනත් රාජපක්ෂලට පොත් ලියන්න පුළන්ගේ උන්ද පොතක් කියෝනේ උද. හඩුම තරමෙන් මේ ලියපු කොලයක් තිහා බලාගෙන කතා කරන්න බැරියම් පොත් ලියනවා. ඇ? පොල් ිුව කියලක්කුසි ලක් කැරුවේ පගටික ඒ වගේක් දැන් ඉස්රහට මත මහින්ද පතතිරන තම ොහෝවිතරටේ පොතලියයි. රනිල් මට කෙලෝපු හැටි කියලා. රනිල් මට කෙලෝපු හැටි කියලා. එවගේ මවසන් වශය නිවර කරන්නේ දැ මේ කඳුකරේ තැරැව්කාරයකින් වනේ මුදලාදි කෙනෙක් තැව මුදලාලි කෙනෙක් මේ කම්කරුවන්ව කම්කරුවන්ව මේ. මේ වතුකරේ මේ වතුකරේ වතු පාලකයන්ට ලියල දෙන. කලෙක්ටව් ඇග්‍රිමන්ටොලට සල්ලි අරගෙන වතුපාලකයන්ට ලියල දෙන තැරැවකාරයෙක්ක න්නවා. තොන්්ඩමන් කියලා කියන්නේ ඉන්න ප්‍රධහන තැරව්කාරෙක්. එත් තොන්ඩමන් ලගේ තේශපාලන ව්‍යාපෘතියමුුණේ මේ වතුකම්කරුවන්ව වතුපාලකයන්ගේ වහල් බැමිවලට ලියලදීලා? උක් එකතුළ සල්ලි ගරණයු මුත්තිකාසිකාරයෝ උගේ මේ ඉම්පීිය ඉම්පිියල් මෝ ලයි එක උගේ මේ රාජකීයේ ජීවිතය ගොඩනගල තියෙන්නේ මේ වතුකම්කරුවන්ගේ ද්ලන් ධඩියෙන් රුපියල් තුන්සිය තිස්තුන කොරකන් කරලා ඒ මිනිස්සුන්ගේ අරගෙන කෝටි ගනම් මාසකට හම්බු කරගන්න තැරව කාරයෝ උන්කරන්නේ ඒ මිනිස්සුන් මේ වතුපාලකයන්ට කොලෙක්ටියව වැැග්‍රරිමන්් කියල කරන්නේ. ඒ මිනිස්සු දන්නවත්නය කලෙක්ටි වැග්‍රරිමට් කියන මක්ද කිය. ඒමකත් තියනවාද කියලා වතු ඒ කම්කරු ජනතාවම්කරු වැඩ කරන ජනාව දන්නවත්. හැබැයි ඒ ජනතාව නමින් මුන්ගිහිල්ල කරන්නේ පෙනීවා කියලා ඒ වතු පාලකයොත් එක් එකතු වෙලා පතු පාලකයන්ට ඕනවිදියට ඒ ජනතාවගේ ඒ ජනතාවගේ ජනතාවගේ ලේ දහඩිය. මු සිල්ලර විදියට ලියල දීලා උන් කෝටි අනම් හම්පුගන්න. තැම් පහුගිය සති කෝටි දහයයි වියදම හිල්ටන්නකි. එක දවසක කලෙට වැග්‍රිමට එක ගැ සාකච්චා කරන්න මේ වෘතිය සමිති ප්‍රභූන්ට කෝටි හයක් වියදැන් කැලදි න මේ වතුපාලකවෝ. ඉතල බලන්නක මු කොච්චරවා අදමයෝද කියලා. අන්නේ තැරවකාරය යවකනොමික්ෆෝරම් එකින් ඇත ලෝක ආර්ථික සංසදයෙන් ගෝලිය නායකෙක් ගොලියය තරුණ නායකෙක් කියල නම් කළාලු මෙන්න තරුණය ඉනාවෙන්නේ දෙකොනෙන් යකෝ මේ තැරවකාරයෙක් අපි වහල්ලු කරගෙන අපේ රීර්මාන්සේ හුරගෙනගෙන තැරවකාරයෙකුට ගෝලිය තරුණ නායකෙක් කියනවා. එනිසා මේ රටේ ජනතාවත් එවගේම වතුකරයත් අලුත් නිදහස් අරගලයකින්නේ. නව නිදහස් අරගලයකිඉන්නේ. ඊළඟට පත්වවෙන්නේ නව නිදහස් අරගලයකට නායකත්වය දෙන දේශපාලන පරිවර්තනය. ඉළඟට ඇතිවෙෙන් එවැනි පරිවර්තනයක් ප්‍රේවැනි ඒ පරිවර්තනයඒ ප්‍රබූවාදය අපිකන්නේ මේ ප්‍රබූවාදය නවලිබරල් ප්‍රබූවාදී දේශපාලන ආර්ථික ස්ථාපිතය අහෝසි කරන. මේ පද ප්‍රභූවාදය අහෝසි කරන දේශපාලන සටනම්. ඒ සටනට කඳුකරය සූදානම් රට සූදානම් මෙරටේ ජනතාව සූදාර. ජරගලයට ජයවේවා. ටිප්ලවට ජයවේවා. )' watching Life Traveller channel.